අයිබෝවන් ඩෑාපර ශ්‍රී ලංකා වාසීන්. මා ඉතාම තීරනාාත්මක මොහොතක තමයි ඔබව මේ ආමන්ත්‍රණය කරන්නේ. රටේ තීර්නාත්මක මොහොත අගෝස්තු මස පස්වෙන්දා උදෑසන එළඹෙනවා. ම ඉතා දුරබැහැරරට මේ අවස්ථාවේ ජමේකාවේ ඉඳන්න ඔබ ආමන්ත්‍රණය කරන්නේ ඔබට යමක් හිතන්න. විනාඩියක් හිතන්න මම කියන කරුණු ගැන. ඒ හිතලා ඔබට අනර්ග සරව ජන චන්ද බලය පස්වෙන්ඩා උදෑසන පවිච්ිරන්න පුළුව. අපි දන්නවා පසුගේ අවුරදු හතරහා මාර විශ්්‍රේෂණයක් කරොත් රටන මොකක්ද වුණේ. ජනාධිපතිසා අගමැති පක්ෂ දෙකකින් පැමිණීම නිසා. අවසාන වශයෙන් වනේ මොකක්ද කැබිනට මණ්ඩලේපවා පොහත්තුවා ගන්න බැරවුණ. කිසිම ටීම්ුවක් එකක් තිබබෙන. ජනාධිපති යාට ඕන දේවල් කරනවා, අගමැති යාට ඕන දේවල් කරනු. ඒවා ගට්ටනය වුණ රට පස්සට ගිය. විශේෂයෙන්ම වැදගත් කරුණක්මා කියනු. රටක, රාජ්‍යයක ප්‍රධානකුල්ුණු හතරක්තියනවා. ජනතාව ස්වාධිපත්තිය ආණ්ඩුව සහභූමිය. මෙයි මොකද වුණේ ආණ්ඩුව කියලා කියන්නේ මූලික වශයෙන්ම කැබිණන් මණ්ඩලේ සාමූයික වගකීම බොහෝ අවස්ථාවලය හැඩුන්න. සාමූයික වගකීම ආණ්ඩුව බිඳ වැටීමක් කියලා කියන්නේ ඒක ජනතාවගේ ස්වාධිපත්වයට බලපාන. ස්වාධිපත්තියට බලපානවයි කියන්නේ විශාල වශයෙන්ම රටට බලපාන එක. අන්න ඒ නිසා තමයි රට ආයෝජන නැති වනේ. ලෝකේ බොහොම රටවල් ලංකාව ආයෝජනය කරන්න කැමති වුණත් දේශපාලන ස්තුාරත්වය ආර්ථිකස්ථාවරත්වයක් නැතිහින්දා ඒය රට හැරගිය. ඒ නිසා මොහොතක් හිතන්න. අද අවශ්‍ය වෙන්නේ ජනාධිපති සහාගමැතිවරයා අවුරුදු පහක් එකට මේ රටකරගෙන යන්න ඕන. කොටස් වෙළඳ පොල විශ්ලේෂණවලින් පෙන් අනදේ තමයි. රටේ ආර්ථිකයශක්තිමත් වන්න නම්. බෞතර ආණ්ඩුවක් සසාමාජ කැන ආ්ඩුුවක් පිහිටු යුතු. ඒ නිසා ජනාධිපතිතුමාගේ සංකල්පි ඉදිරියට ගෙනියන්න නං මේ ඉතාම අවශ්‍යයි දෙවන කරුණ. රාජ්‍යාරක්ෂාව ඉතා දැඩිලෙසබිඳ වැටුණ. විදායකේ සතුවෙලා අතිබ බේවා. ොි එකගමැතිවරේ රාජ්‍යල ආරක්ෂක ලේකම්බරය පසුගේ කාල ක්‍රාකරේ කොහොමද අනුවහක් පාරක් කියලත් මොනවාදකරේ අවසාඒ කොමිසමක් දැම් ඒ කොමිසමේ දිමොකද වනේ අර නම් කියනය බේරන්න තමයි ඇමතිවර උත්සාර. නමුත් දැන් නියම කොමිසමක් දාලා තියනව කිසිම දේශපාලනයක් නැතුව. අන්නේ නිසා එයින් පේනවා රටාගාදයට ගේ බව. ඒ නිසා අපිට කියන්න තියෙන මූිකරන තමයි රාජ්‍යආරක්ෂාව හැල්ලු කරන්න බෑ. රටේ විදායකය. ම බලය අන්සතු කරන්න හැකි ආඩු කරමිවස්ථාව තියෙනවා ්‍රෂ්ඨාි කරන නඩුවලත් කියලාලතිෙනවා. අන්න්නේේ නිසාතමයි විදාායකයේ බලය අන්සතු කරන්න තමයි මේ ධනව ආඩුකරම වවස්ථාව ෙනනේ ගැනල්ල කොමිෂන් දැම්ම මේ කොමිසන් වලින් අවසානය මොකද කරේ මෙවා ජිනවාවලට වාදීන වෙන්න බලුවන් මේේ කොමිසන් ෆෙඩ්රල් වාදීන් ඊලමට හිතවාදීන් තමයි මං උදාහරණ දෙ එකක්තු නක් කියන්න මානව මි ආරක්ෂාරන කොමිසමක් ේලක්තිීම ඒ මොද කරේ. ස්විස් නැගනියගේ නාටගම අආගම මුළුල් ලෝකෙටම ප්‍රකාශරගෙන ගිය මෙම ඇත කාලේ ඇයෝ පැහරගෙන ගියා කාන්තායිදිවාස්කම් බිඳටත්න බහම මේ කට මැදයක්ත් වන කිසි දෙයක් හොල බල නැතුව ේදේකර. එනිසා අවසාන වශයෙන් සිදුනද මොකක්ද මේක බොරු ගඩටමක් ලොප්පුූන එනම් මේ කොමිසන් කාටදස්වාදී. ඊළඟගර ම අවදාාරයක් දෙන්න. ක් අත්ජාතින්ගේ සංවිධානයේ සහම සාධක හමුදසාහම විමර්ශණ හමු ලංකාවට හොඳ අවස්ථාවත්දීල තිබ. ඒකට මොකද හේතුව තමයි පොලිස්ය සහ, පොලිස්් නිලධාරීින් සහ හමුදා නිලධාරීන් ගෙන්නුව. නමුත් අවසානයේදී මොකද කරේ මානව හිමිකම්. ය රක්ාකරන මි ගල්ලන්ගේ ලොපිග ු ේන ඒ නිසා ලංකාවට ති අවස්ථා නැතිවෙලගියයා කිස්සිම මානවීමක කටනකරු පොි ලදාර හමුදා නිලධාරී හිටිය ඒ ගොල්ලන්ගේ ලිපිගුණු හිරකරගෙන හිටිය අද ඒ බලබපු කොමසාරරිස් වරනොත් නෑ අද ඒ කොමිෂන් තුල ති මේ වගේ බොහම ේවල් පෙන්නන්න පුළුවන්. යම්මොමිම තුල ටල් වාද පුරනවා යම් යම් කමිසන්තුලඉද. ජිනවාවලට හොරට අරිවා පෙත්සම්. අදට ජනීවා මොකද කරන්නේ මේ කියන කොමිසන් කිම වාදිී නත්වයන්න ඒගොල්ලො කියන්නේ මෙන්න හිිකම් වර්තමාන ආ්ඩුව කැඩෙනනවයි කියලා රාජනෝන සංවිධන්න පිටවල කෑගහනු ඕකද ඇතිකරී. රටට දේශයට හිතවත් කොමිසන් ඕනේ මේ රට ගොඩ නගන්න තුන්ගෙන කරුණ. අද මේ වෙනකොට රටේ පාදාලේ කුඩු. මත්‍රපිය සම්පූර්ණයෙන්ම මර්ධනය කරන තැනකට ජනාතිපතිවරගේ ප්‍රතිපාතිය රා ාරක්ෂ ලේකම්රයා වි නිෂ් කරන ඒය අනග බවන දේ ද නමේ හතලිසටේ නිදහසසි පසු. අද දක්වා මෙමනි ත්ව ඇතිලා තිබුණිනේ එනිසා පාදාාවලේ මර්ධනය කරල කුඩු නවත්නව කියල කියන්නේ අපේ ළමා පරපුර. හොඳ අනග අවස්ථාව කර නවා. එනිසා මේ ගැත් මෝ තක්සිතන්. ඉලට ම ඉන්න ලඟම රටතමයි ඇමරිකාව. ඇමරිකාවේ කොයිට් වලින් සෑම මිනිත්තුවකටම. එක් අ එක් මිය යනවා මේ මහා දනවාදිගට. ඇබයි ලංකාව ඉත්තාම සූක්ෂම නසි පාලනය කරල තිනෙන. ඒ නිසා මේ දූප ලංකාව දූපත අපිට ඇතිනම් පේවා. ොහෝම ටහි ටවල විශා ගන මිලියන ගනන් ඉදිරිදමියන්ට පුළුවන් නමුත් ලංකාව ජනාධිපතිවරයයා රාරක්ෂකලේකම්පරයා හමුදාවේකතු වෙලා. ඕුන්ට මල් පුදන්න ඕනි ්‍රීලාංකිකයන්වන ඔබටඒ එක පේ නැතිවෙන් නැති. නමුත් අපි පිට ඉන්නන් අපිට පේනවා මේ ජීවිත ආරක්ෂා කරගනිමින් ඉතා හොඳින් මර්ධනය කරනවා ඒකට අපි ස්තුති වන්තුෙන් නො. අන්නේ නිසා තමයි ජනාතිපතිවරයාට ප්‍රබල බලතලතියන ආණ්ඩුව බි කල්ල දෙන්න ඕනේ. ප්‍රබල ලෙස මේ විවස්ථා වෙනස් කරන්නඩෝනි. අවසාන කරුණ. දෙදස් පාලිදාව රජය මේ විවස්ථාව වෙනස් කරන්න දැම්මා! ඊලාම් හිතවාදී. ෙටල් වාදී රාජනෝන සංවිධානවල විේසක්නයෝ දාල වා අඩුකරම ්‍යවස්ථාවක් හදල්ල ගේන්ඩගිය අවාසානක ගගේන්න බැරුන දන අඩුරම වස්තාව හද පකන මගේ සේ දල ඒවත් විුණ ලාද ොහ ව රටවල් අද හි න ට දැද ම අවරු පහ මට රගනද ම්බුන්න ඇැයි පත්තර වලින් තම ක්කම කින්න ඒති ොන සන්ර දන්න ේ අත්සන්ර ඒ කොහමත්සංකරාද කියන ප්‍රශ්න ඇත්තින අන්නේ නිසා මේ ගැන හිතන්න පුළලුවන්. සෑම දෙයම රටට ස්ථාවරත්වයක් ලබල දෙන්න ආර්ථිකර ස්ථාවරයක් ලබල දෙන්න දේශපාලන ථතාවරයක් බල දෙන්න. ඉල්ලා සිටිනෝ ියට්නාමය ඒවගේම චීනය ඒවගේ රුසියාව කියන රටවල්ල දේශපාලන ථාවරත්වයත් අදා ආර්ථක ථාවරත්වඇත් ඇත්වල ඒතනට අපිට යන්ඩ පුළුව. අපේ දක්ෂායඉන්නවා අවසාන වශෙන් මං කියන්නේ ජනාධිපතිවරයාවිසින් පැහැදිලිවම. දේශය ආර්ථිකයක් ඇති කරන්න පියවරගෙනැතියනු. ඒපිට පේනවා. ඒගේම තමයි සියලුම ඔය ආනාෑනය කරනයව නවත්තලති නො නිසා රටේ නි්පාධනය කරන බාන්ඩවලින් තමයි අත් ඉදිරියේදි මේකේ න අමාත්‍ය අංශවලට. ගන්න අවශවනය වගේම වාහනන් නවත්තලති නවා. ඉතින් අපි පොඩ්ඩම් මේ ගැන හිතලලා. අවුරදු පහත්තුල ආර්ථක වර්ධනකරගත්තො දේශපාල ථාවරත්වයක් ඇතිකර ගතො. රටට ආයෝජන එනඒ ප්‍රශ්නයන් න විශා ආයෝජකඉන්න. ජපානින්වෝ ඇමරිකාවින්න ජමේකාවින්න. ඒවගේ විෙනත් රටල්ෙ අපි කතා කනොට ඒදපේෙනවා. එනිසා අපේ යුතුකමත්තයෙනවා. ශ්‍රී ලංකාව වවාසිනි අම්ේ තාත්ේ නංගි මල්ලි සෞදරය සෞදරිය මේ අවස්ථාව අපි කළ යුත්තේ විශේෂයෙන්ම. හැත්ත ලක්ෂකට ආසන්න පිරිසක් ජනාධිපතිවරයායට ජනවරමදී ලතින විවස්ථාව වෙනස් කරන්න පුළුවන් ඒක ඉදිරියට ගෙන අන් ඩෝනන් එවගේම ප්‍රබල විපක්ෂයක් එනවන ඒ එන විපක්ෂයේ පවා ඇත්ත වශයෙන්ම රටටට රටටට හිතකාමී විපක්ෂයක් වෙන්න ඕනි. මොකද ප්‍රජාත්‍රවාදේ පාලිමීන්තු තුල මේ සියලදයක් මෙන්න ඕනි. එඒනි සම හිතන ආනුක්‍රම විවස්ථාවක් ගන්න පුළුවන්. හොඳ ආ්ඩුවන් නිර්මාණය කරලා දෙන්න. ඒක තමයි පොරෝවසියන්ගේ වගකීම මෙ සියල්ලම. න ස්ටවනවා ඇතිී කෙළම් අහිතුනවා අගොස්ට පා ඔබට තෙරුවන් සර.